අයිබෝවන් සුබ උදෑසනක් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති සමගින් මම දුමින්ද ලක්මාල් අදත් ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත රටින් පන්නපු ඩොල ආයෙත් ගේන්න පුළුවන්ද මේ කළ හැකි දෙයක් අමාත්‍යංශ ලේකම් වැරදිලා ගෙව්ව අමරවීරගේ බිල සතර අගතිය නිසා තම කීර්තිය නැති කරගත් දේශපාලඥයන් සහ සමහර නිලධාරීන් ශ්‍රී ලංකා මාතාවගේ නම්බුවක් විනාශ කරමින් සිටින බව අද ටෙලිවැකියෙන් ශ්‍රී ලංකාව බංකොලොත් ණයගෙවන්න බැරි රාජ්‍යයක් බවට පත් වුණේ ස්වභාවික විපතක් නිසා නෙවෙයි කියන එක පරම සත්‍යයක්. විශේෂයෙන් අප මුහුණ දෙන ඩොලර් හිඟයට හේතුව ඩොලර් පිටරට පැටවීම සහ රටට ලැබිය යුතු ඩොලර් විදෙස් රටවල තැන්පත් කිරීමයි. රටට අයිති විය යුතු ඩොලර් නැවත ශ්‍රී ලංකාවට ගේන්න බැරිද? දූෂිත දේශපාලඥයන්, දූෂිත නිලධාරීන් සහ සමහර කූට ව්‍යාපාරිකයන් එකම වළල්ලක්සේ හොරකම් කරනවා. ප්ලේන් පිටින් උගන්ඩාවේ සල්ලි අපේ රටේදී මුද්‍රණය කළ අරංගිය කතාව අපට මතකයි. ඒ විදිහට ඩොලර් වුණත් රටින් පන්නන්න පුළුවන්. ඒ වගේමයි මේ රටේ භාණ්ඩ හා සේවා විදෙස් රටවලට අලෙවි කරලා රටට ලැබිය යුතු ඩොලර් සිංගප්පූරුව සහ ඩුබායි රටවල ගිණුම්වල තැන්පත් කරනවා. ඇත්තටම අද අපේ රට තුළ මතයක් නිර්මාණය කරමින් තිබෙනවා මෙරටින් පන්නපු රටට ලැබිය යුතු ඩොලර් ආයි මෙරටට ගේන්න බැහැ කියලා. මේ මතය තදින්ම ප්‍රතික්ෂේප කරන අයකු වනුයේ නීතිවේදී ආචාර්ය චානක සේනානායකයි. මේ ඔහු සියතට දැක්වූ අදහස්. දැනට අන්තර්ජාතික වශයෙනුත් IMF එකත් UNO එකත් මේ ස්ටාර් ආයතනයත් හැම දෙයක්ම කරපු සමීක්ෂණවලින් හෙළිවෙලා තියෙනවා. අපේ රටින් ඩොලර් බිලියන 35ක් 40ක් විතර පන්නලා තියෙනවා. මේක 50-60 වෙන්නත් පිට තියෙනවා. එතකොට අපේ රට බංකොලොත් වීමට ප්‍රධාන හේතුව හොරකම සහ වංචාව කියන එක IMF එක තීන්දුව කරලා ඉවරයි. හොරකම් කරලා බංකොලොත් වෙච්ච එකම රට ලංකාව. මේ ලෝකේ තියෙන මෙතෙක් කල්. ඒතර මේ හොරකම් කරපු සල්ලි ගන්න බෑයිද? දැන් බෑ කියලා කතාවක් යනවා. ඒ බෑ කියලා කියන්නේ කවුද? ඔය හොරුම තමයි බෑ කියලා කියන්නේ. දැන් මේ වාර්තා දිහා බැලුවොත් ස්ටාර් ආයතනයට ගිහිල්ලා බලන්න මේක පටන් ගත්තේ 2007. එදා මෙදා තුර රටවල් 141ක් මේකෙන් ප්‍රයෝජනය අරන් තියෙනවා. කේසස් කරලා තියෙනවා 566ක්. එයින් 329ක් දැන් සම්පූර්ණයෙන් අවසන් කරලා තියෙනවා. ලබාගත් මුදල් බැලුවොත් එහෙම සල්ලි වලින් අරන් තියෙනවා ඩොලර් බිලියන 10ක්. තව වත්කම්, ඒ කියන්නේ ගෙවල්ද, එයාක්‍රාෆ්ට්ද, යොෂ්ද, ඒ වාරෙන් අරන් තියෙනවා ඩොලර් බිලියන 16ක්. මේ ඔක්කොම දත්ත තියෙනවා. මේ ඔක්කොම ඒ රටවල වලට ආපහු ලස්සනට බාර දීලා තියෙනවා. ඉන්දියාවෙන් ප්‍රයෝජන අරන් තියෙනවා, පාකිස්තාන ප්‍රයෝජන අරන් තියෙනවා, බංග්ලාදේශ ප්‍රයෝජන අරන් තියෙනවා. අපි විතරක් මේක අරගෙන නැහැ. මොකද අපි ඉන්නේ ඔක්කොම හොරු. මේ මැලේසියාවේ හොරකම සිද්ධ වුණා. ඒ හොරකම සිද්ධ වෙලා ඒක සල්ලි අරන්ගිලා තිබ්බ ඉන්දුනීසියාවට. ඒකේ වත්කම් තිබ්බ ඇමරිකාවට. ඒකේ තිබිලා තියෙන ලස්සන කතාවක් තමයි කාර් තිබිලා තියෙනවා, යොෂ්ට් එකක් තිබිලා තියෙනවා, ආර්ට් වර්ක් තිබිලා තියෙනවා, එයා ක්‍රාෆ්ට් එකක් තිබිලා තියෙනවා, ජෙට් එකක්. දැන් අපිත් කතා වෙනවා ගොඩක් අයට ජෙට් තියෙනවා කියලා හොරකම් කරපු සල්ලි වලින් තියෙනවා. දැන් මේ සියල්ලම නැවත අත්පත් කරගෙන තියෙනවා. නමුත් මේ රටවල් 141ක් ප්‍රයෝජනය ගත්ත ලෝකේ පුරා පැතිරලා තියෙන වැඩසටහන ලංකාව තුළට ගෙනාවේ මම. මම තමයි ස්ටාර් කියන නම කියලා IMF එකට බල කරේ මේ සම්බන්ධයෙන් අවශ්‍ය නීති පණවන්නයි කියලා. ඇත්තට වුණා නීති පැනෙව්වා. දැන් ඊයේ පෙරේද තවත් එකක් දැම්ම බෝලයක් වහාම ක්‍රියාත්මක වන පරිදි හොරගම් කරපු අත්පත් කර ගැනීමට නීති පණවන්න කියලා. මොකද රනිල් වික්‍රමසිංහ බය කියලා කරලා නැහැ ඒක. දැන් තුන්වෙනි වාරකේ නිදහස් කරන්නේ IMF එකෙන් ඒ නීති පණවනකම්. ඒ නිසා මෙය කළ හැකි දෙයක්. අමරිකා ශ්‍රී ලංකා ඡායාරූප සංගමය විසින් සංවිධාන කරනු ලබන බියුටි ඔෆ් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයට සමගාමීව සියත ටීවී අප මේ දිනවල අමරිකාවේ සංචාරයක නිරතව සිටිනවා. එම සංචාරය තුළදී අපට හමු සුවිශේෂී වෛද්‍යවරයෙකු පිළිබඳ තොරතුරු ගෙනීමට අප සූදානම්. අමරිකානුවන් අතර මෙන්ම ලොස් ඇන්ජලිස් නුවර ශ්‍රී ලාංකිකයින් අතර මහත් ප්‍රසිද්ධියක් උසුරන ඔහු නමින් විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මන් මාකන්දුරයි. ඔහු සමග අමරිකාවේ සිට මෙම පිළිසඳරට එක් වූයේ සියත ටීවී ජ්‍යෙෂ්ඨ ප්‍රවෘත්ති කළමනාකරු උදේෂාන් ඉඩම ගෙදරයි. විශේෂඥ වෛද්‍යවරයෙක් ඔහු. හැබැයි විශේෂඥ වෛද්‍යවරයෙක් වුණාට ඔහුගේ වෘත්තීන් එහාට ගිහිල්ලා කලාවටත් බොහොම ආදරය කරමින් රටට මහත් වූ ගෞරවයක් මේ ඇමරිකාව තුල පදිංචිව සිටමින් රැගෙන ආපු කෙනෙක්. මම කැමති දැනගන්න කොහොමද වෛද්‍ය වෘත්තිය ඔබතුමන් මේ රට තුල යෙදෙන්නේ කියන එක. මම සමහර ලොස් ඇන්ජලස් වලට ඊට පස්සේ මම ඉඳන් නිව්යෝර්ක්ට ගිහිල්ලා මම පස්චාත් උපාධිය කරා, පෝස්ට් ග්‍රැජුවේට් ඉන්ටර්න් මෙඩිසින්. ඒලා දැන් මම නිව්යෝර්ක් ලොස් ඇන්ජලස් මම ප්‍රැක්ටිස් කරනවා ඉන්ටර්න් මෙඩිසින්. රෝහලෙත් ඔබතුමන් සේවය කරනවා? රෝහලෙත් කරනවා. ICU patient, CCU patient බලනවා. ශ්‍රී ලාංකික ඉන්ද වැඩිපුර ඔබතුමා ළඟට එන්නේ නැත්නම් ඇමරිකන් ජාතික ඉන්ද කොහොමද? 95% දෙන්නේ මෙහෙ කට්ටිය. එතුමන්
රට අමතක කළේ නැහැ. විශේෂම දරුවන් වෙනුවෙන් එතුමන් විශේෂ සුවබැලීමක් කරනවා. ඔක්කොට තේරෙන්නේ නැහැ කොළඹ ජනතාවට. ගොඩක් ගම්පාතවල නම් දුප්පත් ළමයි තේරෙන්නේ සමහර ළමයි කියන්නේ නැතුව ඇති කන්න දෙයක් නැහැ කියලා. මං මගේ යාළු කෙනෙක් මං කියවන් පස්සේ අපි ප්‍රෝග්‍රෑම් එකක් කරමු කියලා බලාපොරොත්තු වුණා ස්කෝලර්ෂිප් දෙන්නේ කියලා. දාස් කණක් තුන් දාස් කණක් ඉස්ලාම් පරිපර ඇප්ලයි කරා. තුන් දාස් කණ දෙන්න බෑ මට ෆිල්ටර් කරලා අන්තිමට 60ක් වරගෙන ඒකට පිට හැමදාම මාසයක් ගන්න දෙමනාවක් දෙනවා. ඒකෙන් පොත්පත් ගන්නයි කැම්ප වෙලා පිරිමා ගන්නයි පොත්පත් ටික ගන්න තමයි තියෙන්නේ. ඉදිරි අනාගතයේ යහපත් මට්ටමකට අරගෙන එන්න ඔබතුමා වගේ සාර්ථකත්වයට පත්කිනු පුද්ගලෙක් මොන වගේ ආදර්ශයක් උපදේශයක්ද දෙන්නේ? මුල අමතක කරන්න එපා. අනිත් එක ස්වයන් උත්සාහයෙන් නැගිටලා වැඩේ කොහොමද කරගන්න ඕන. ඒක තමයි මුලින්ම හිතේ තියෙන්න ඕනේ අවතියසම. ඔබතුමන්ගේ තියෙන බොහොම සෞන්දර්යාත්මක පැත්තක්. ලෝකේ නැදලා තියෙන කලාවත් එක්ක. කලාවක් නැත්නම් ලෝකයක් නෑ මන්නම් හිතන්නේ තියෙට. මහා පුසින්දු මට දුන්නයි ඒක උපකරණ උඩට ගන්න කියලා. ඒ දැන් මම පටන් ගත්තේ මේ සින්දුවක් එක අධ්‍යයක් කිව්වම මම ගා ડોක්ටර් වගේ සින්දු හර ලස්සන හොඳට කියනවත් එක්කම අපි දාම් පොඩි ෂෝ එකක් කළා. ඒ දැන් මම ළඟදී ජූන් 8 වෙනිදා මම එහෙ පොරණ ලොකු ෂෝ එකක් ගන්න මොස්තිකන් විත්‍රත්නාගේ සංස්ථාවයි මම ආසන් ගායකෙක්. ඊට අමතරව කර්මාන දිල් ගනේ සුනිල් එදිරිසිංහ ඒකලගේ සින්දු දෙක තුනක් කියනවා. මම කැමති ගීතයක කොටසක් ගායනා කරන්න පුළුවන් නම් මේ වෙලාව සිනුඳු පහස ලැබ හදවත දලු සෙලවේ සිහිල් සුලන් රැල්ලේ ඔබේ සුවඳ මුසුවේ. ටෙලිවිෂන් ටෙලිවැකිය අද ලියන්නේ 492 වැනි ටෙලිවැකිය. අද බක්පුර පසළොස්වක පොහොය දිනේ. බක්පුර පසළොස්වක පොහොය යෙදී තිබෙන්නේ වසරේ භාග්‍යවන්තම මාසය ලෙස සැලකෙන අප්‍රේල්වල. ඒ වුණාට 2019 අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරයේ මේ භාග්‍යවන්ත මාසේ ලේයින් තෙත් කළා. ඒ වගේමයි නිවැරදි සැලසුම් නැති දහවන තරගයක් නිසා අහිංසක ජීවිත හතක් අහිමි වුනේත් මේ භාග්‍යවන්ත මාසෙම. ඔය ඊයේ රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.